முழு அங்காகம மேத்யூவின் சந்த வியூசியும் கால சீமாவோட பத்து அதீனவா அததின தேரியம்பார நிலதாரின் சிவலும சபாவில நிகுத்கிரிமா சமக அப்படி கியானே அப்படி ஓபுட்டிங் யுத்த நிலையத்தின கால சீமாவை தீனவைகள வகை முழு ரட்டம சந்த வியூசியும் கால சீமாவை தீன் மேக மாசையா தேக்கா மாசையா தேக்கு சதி தேக்கா குதிர காலையா தவச சத்த பாக குதிர அது சீட முகத மே சந்த வியூசியும் தமாய் லங்காவே பலவெனி சந்த வியூசியும் முழு லங்காவேம பலாத் பால் ஆயதன வல்ட எக்வர நாம யோஜனா ගැනීමට සූදානම් කර තිබෙනවා 1969 වෙනකන් තිබිච්ච ගන්ධවල කවදාවත් එක දවසේ තියලා නැහැ ඊට පස්සේ 79 සහ 83 තිබ්බේ මහානගර සභාව පමණයි ඊට පස්සේ තිබ්බා සංවර්ධන සභා ඡන්ද විසීම ඡන්ද පොලේ ඡන්ද ගණන් කරා නමුත් ඒකත් තිබ්බේ සභා කීපයකට පමණයි නිතරගෙන් ආවා මේ ඡන්ද විසීමේදී මුළු සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විසීම හතරට අවසන් වෙලා පස්වරු පහ වෙනකොට ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙනවා ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ඒක නිසා මෙය ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාවට ඉතාම අසීරු කාර්යයක් ඒ වගේම පොලිස් පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවටත් විශේෂ කාර්ය බලකායට ඉතාම අසීරු අවස්ථාවක් මොකද ඡන්ද පොලේම ගනින්න ඕනේ ඔවුන් ඡන්ද පොලේම ආරක්ෂාව දෙන්න ඕනේ ඒ වගේම අපේ ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිසාපතිවරුන්ට අනික සියලුම රාජ්‍ය ආයතනවල සම්පූර්ණ රාජ්‍ය යන්ත්‍රයම අපි මේ ඡන්දේ සෙනසුරාදා දිනයක තියන්න කියලා අනිවාර්ය නියමයක් නැහැ බොහෝ දෙනෙක් සෙන්සුරා දිනේක තියෙනවා කිව්වම මේ ඡන්ද විමසීම තියෙන දිනේ ගණනය කරගන්න පුළුවන් නිසා දිනවකවානු කියනවා අපිට සමහර වෙලාවට මේක සෙන්සුරා දිනේක නොතියන්නත් හිතනවා ඒක නිසා නමුත් අපිට දේශපාලන පක්ෂවලින් රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලම පහේ අපෙන් ඉල්ලලා තිනවා රටේ ආර්ථිකයට බරපතල හානියක් සතිය දවසක තිබේ. ඒ වගේම ප්‍රයිවට් සෙක්ටර් එකේ සහ ස්වයං රැකියාවල නිරත වෙන අය බොහෝ දෙනෙක් ඡන්ද විසීමෙන් බැහැරව සිටීමේක සෙන්සුරා දිනයක නොතිබ්බොත්. ඒකෙන්ද අපි සලකා බලන කමිෂන් සභාව. තවම නිශ්චිතව නැහැ. කවදත් කියන්නේ කියලා අපි හිතාගෙන ඉනවා. පෙබරවාරි 17 වෙනිදා හෝ ඒට පෙර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක ඡන්ද විසීම තියෙනවායි කියලා.